යිවෝවෑන් මගේ ආදරනය තුනේ පඩිත්තන ඔන්න ටේචදැන් ඔගලට අරගනාවේ ගනිිතය පාඩම ඔගල හැමෝම බලාගෙන හිියනේ ද ගනිතය ඊළඟ පාඩම එනකං ඔන්න දැන් පට්ටන් ගන්න හදන්නේ තුනශේණය ගනිතය දෙවන පාඩම සං්‍යඒනන්ද එපුතය අද අපි බලමු එක සිට සියයතෙක් සං්‍යා ලියන්නේ කියන්නේ කොහොමද කියලා එහම් ගනිතය හරි ලේසි ඉගෙන ගන්න ආසයි බලමුුව අපි. ඔන්න දේපුතේ එකේ සිට සියය දක්වා ලියන ලද සංඛ්‍යාමතන තියෙනවා. මං උපටම කලින් අහන් අංකෝ මඟ දොළපුතාලගින් පුංචි ප්‍රශ්නයක්. හොඩ්ඩ ගඩො ටික කියන්න බලන්න ඉලක්කම සහ සංකඛ්‍යාව මේ කියන දෙක එක්කම එකක් ද එහෙමත් නැත්තම් මේ දෙකෙන් කියවෙනි අර්ථ දෙකද තේරුම් දෙකක්ද සං්‍යාව සහ ඉලක්කම කිව් හමුදුවපපුත්තේ ඒක දුවලපුතාල හිතන විදිහට ඕගොල්යො දන්න විදිහට අහල තියෙන විදිහට මේක එකක්කම එක කාරණයක් ගැනද කියන්න එකම තේරුමක්ද තියෙන්නේෙ පහමනත්තන් තේරුම් දෙකක්ද ආර්ථ දෙකක්ද දන්න දරුවත් ඇති නේ ද ඒ චුට්ටක් අප හස් දරුවුත් ඇති මං කියල දෙන්නම් කොහෙන මගේ තුන්නේ පොඩ්ඩන්ට ඔන්න හගන්න දේපතේ ඉලක්කමක්කිව්හම තනි එකක් තනි එකක් ඒ න එකේ සිට නවය එකේ සිට නවය දක්වා තියෙන්නේ තනි ඉලාකම් තනි ඉලක්කම් වලින් ලිුව සං්‍යයා ඉලක්කම කෙල්ලිව සංඛ්‍යාවක් තමා එකේ සිට නවය දක්වා තියෙන. දහය වෙදදිදේ පුතේ ඉලක්කම් දෙකක් තිය සංඛ්‍යාවක් තියෙන්න ඉලක්කම් දෙකක් තියන සංක්‍යාව. එක සහ බින්දුව කියන ඉලක්කම් දෙකෙන් තමයි දහය කියන සංඛ්‍යාව හැදිලා තියෙන්න්නේ. එහෙනම් ඉලක්කමකි වහම එකක් ඉලක්කං කිහිපැක් එකතු වෙලා එක ඉලක්කමකින් තමයි සං්‍යාවක් හැදෙන එක ඉලක්කමක සංක්‍යා තියනත් පුොළුවන්. එක ඉලක්කමක තිබේ හැකි විශාලම සංක්‍යාව තනි ඉලක්කම විශාලම සංඛ්‍යාව තමයි නාවය දහය කිව්වාම එක සාහබිදුව කියන ඉලකන් දෙකක් තියෙනවා ඉලක්කන් දෙකය සංඛ්‍යාවක් බවට පත්වෙනවා. එනම් මේ කියන කාරණය දෙකක් නේද. එකක් කියෙලි ඉතාග හිටු දරුවත් ඇදේ ගැටලුවක් නැහැ එක දෙකක් විදිේර තමයි. දකින්න නනේ ඒ එ ඉලක්කමක විශාලම සංඛ්‍යාව ඉලක්ක මක් සහත විශාලම සංඛ්‍යාව නාවය හරිනේද නාවේට පස්ස තියෙන දහය දහය කියන ඉලක්කන් දෙකක සං්‍යාවක් මේ කාරණය අවබෝධය තිබීම ගොඩාක් දගත්ව වන දොලපතාලට ඉදිරි පාඩන් වලදී ඔය කියන කාරණයත් මත්ක තියාගෙනදැන් අපි පාඩමට සම්බන්ධවමෝ හරි අපි පාලවනයට තියෙන පේළිය කියව මොහෙන හැමෝමවමු අප හසතා තියන දරුත ඇති ගැටලුවක් නැහැ අප හැමෝම කියවමු එ දෙක තුන හතර පාහ හාය හත් අට නවය දහාය ඔන්න නැවතත් කියවමු එ දෙක තොන හතර පාහ හාය හත්ත අට නවය දහාය ඔන්න මගේ තුනේ පොඩිත්තාග වෙන පුංච අඩපඩුව පෙන්නලා දෙන්නද මගේ දොළපු තාලත් මේ අඩුපඩුව කරනාද කියෙල චුට්ටල්පනා කළ බලන්න දෙන් අපි කිව්වේ නවය නවය වායන්න තමා කියවෙන්නේ ඒත් ඇතැම් දරුව මයන්න ලියනව නේද? නම්මය කියලා නම්මය එහමලේන පංචිපොඩිත්තු ඉන්න නේද ඒ අපි හදාගන්න ඕනේ නම්මය කියල එකක් නෑ දේපුතෙ තියෙන නවය අපි ලියන්න ඕේවා යන්න නවය හරි නේද හරි ඔන්න ඊළඟ පේලිය සං්‍යා තුනක් රවු් කරලා තිය ඔන ඊළඟ පේලිදය හොඳවදානම් බල ඉළඟ පේලියේද හැම අවස්ථාවකදම ඉලක්කන් දෙකේ? ාේද තියන්නේ එලක්කන් දෙකේ සංඛ්‍යා ලියෙවිලා තියෙනවා. ඒ ඉලක්කන් දෙකේ සංඛ්‍යාවල පාටකරපු අවසාන කොට්ටුව පාටකරල තියෙන අවසාන කොට්ටුව වෙනකං හැම සංඛ්‍යාවකම ඉදිරියෙන් තියෙන්නේ එක ඉදිරියෙන් තියෙන්න්නේ එක ඔන්න ඊළඟට මං කියනවා මෙතන සංඛ්‍යාතුනක් රවුම් කරලා තියෙනවා රතුපාටෙන් අනිත් සංඛ්‍යා ඉදිරිියෙන් එක තියෙන අනෙත් සංඛ්‍යා නිල් පාටම් පාට කරලා තියෙනන එහෙනම් මේ රවුන් කරපු සංඛ්‍යා කියවද්දි සහ පාටකරපු සංඛ්‍යා කියවදි දොළපුතාල අවධානයෙන් ඉන්න මොකක් හරි විශේෂ දෙයක් තියෙන මද කියලා ඔන්න ටීචි කියවනම අහගෙනන්න එකොලහා දොලහ දහ තුන්න දහ හත්තර හලෝව දහසය දහහ දහට දහනාවය මොකක්හරි විශේෂ දෙයක් හම්බුනාද අන නැවතත් කියවනවා එක්කොල හා දොලහා දහත්තුන දහහතර පහලොව දහසය දහහ දහ අට දහ නාවය ඔවු ඔයාගත්ත නේද රවුන් කරලා තියෙන අවස්ථාවලෙදි දේපුත වෙනත්ම වචනයක් තියෙන්නේෙ එකොලහා දොලහා වෙනස් නේද ඒත් බලන්න දහත් තුන්න දහ හත්තර අපි තුොන අඳුරණඟ හත්තර අඳුරණවා මේ එකත් එකයි තොන ල්ලිය විලාතියදී ඉස්සරහැන් කියේවන වර්චනයක් දහ. දහා ඉට පැසතුන කියනවා දහා හතර කියවෙනවා ඉළඟික රවු කරලා නැවතත් එක සහ හාය ලීලතියද්දි දහා සය කියල කියනවා ඊළඟට එක සහ හත ීලතියෙද්දි දහා හත කියල කියනවා එක සහ අ්ට ලියලතියෙද්දි දහා අට්ට කියල කියනවා එක සහ නාවය ලේලතියද්දි දහා නාවය කියලා කියනවා. අපි තුන්න හතර හය හත අට නාවය කියන සංඛ්‍යන්දුරණවයි සංඛ්‍යාවල ඉදිරිෙන් තියෙන්නේ එක තියද හැමවලේම කියවුුණා වච්චනයක් මොකක්ද. දහ කියන වචනය කියවුණා. ඒත් දුවේපුතේම රවුම් කරපු ඒ සංඛ්‍යාතුන ඒ සංඛ්‍යාතුනේ නම් එහෙම කියවන්න නැහැතුුණන විශේෂයි. ඒට අලු තෙම්ම එකතුවෙච වචන තමා තියනේ නිසා දෙළපුතයට මේ වචන තුන මතක තියාගන්න ඕනේ ඒ ව ඒ සංඛ්‍යාතන මත්ක තියයාගන්න ඕනේ සංඛ්‍යාතුනට කියවන වචන මතක තියාගන්න ඕනේ ඒ සංඛ්‍යයාහැර ඉතුර හැම සංඛ්‍යාවකම එක ඉදිරෙන් තියෙනවන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක ද්‍රාභධානයහගන්න. ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක එක ඉදිරියන් තියෙනවනම් අපි හැම අවස්ථාවදිම අවස්ථාත්තු වනාකදී හැර අනිකුත් අවස්ථාවල කියවෙන්නේ දහ කියන වචනය දහ කියන වචනය ඒ අවධානෙන් තියාගන්න ඔන්නු නැමතත් මගේ පෙළෙ කියවන්නම් එොල හා දොලහා දහතුන දහ හතර පහලෝව දහ සවය දහ හත. ද 8 දහනෝවය ඊළ එක බීස්ස හරිනේද තවත් එකක් දොලපතාලාතිං වෙන අඩුපාඩුවක් පහ ලෝව අපි කියන පහ ලෝව එත් සමහරදරුව පහල්ලොව කියන අවස්ථා තියනෙනවා. එක අපෙන් වෙන අඩුප පාඩුවක අපප්ලිකියන් ඕන පහා ලෝව කියලා. හරිනේද. එහෙනම් එක ඉදිරියෙන්ඇද අවස්ථා තුනකදී හැර අනිකුත් හම අවස්ථාවකම දහ කියන වච්චනය කියවෙනවා. ඒ වච්චනය කියවෙනවා. ඉලැකම් දෙකේ සංඛ්‍යාවක එක ඉදිරීෙන් තියෙනවන අවස්ථාතුනකදී හැර අනිකුත් සෑම අවස්ථාවක දීම අපි දහ කියන අචනය කියන ඇදුේපුතේ. ඊළඟ පෙලිය ගැන අවධානය යොමුකරම අපි. ඔන්න හගන්න හොඳ අවධානෙන් අහගන්න. විසි එ විසි දෙක්ක විසි තුන්න විසි. හතර විසි, පහ විසි හය විසි, හත විසි අට විසි නාවය ඔන්න ඉලකන් දෙකේ සංඛ්‍යාවක් ඉලන් දෙේ සංඛ්‍යාවක ඉදිරිියෙන් නැති ඉදිරෙන් තියෙන සංඛ්‍යාව දෙක ඉලකන් දෙකේ සංක්‍යාවක් ඉදිරෙන්තිය නිලක්කම දෙක න ෑම वස්ථාවකම කිය විච්චवाචනය මකද දුවේ පුතੇ અන නවතත් කියන හොඳ දානහ ගම विසි එක विසිදක विතන विසිहाතර සි පਹ विසිहाය සිहा නාවය මකද කිය වේචवाචන. இලකන් දෙකே සංඛාවක ඉදිරඇති இලක්க்கම දෙකනාம் අපි නිராන්තරය හැම් விලේම කියනේ විස්සසි කියන වචනය. ඊට පැස දුල පුතාලලක්කමක් නෙ තියන්නේ. එක දෙක තුන හතර පහහාය හත අටணාවය. ඒ සංකயாටික තමා පිටි පැසින්තියෙන ඉදිරෙන් තමා දෙකතියන්න. ඉදිරෙන් දෙක තිබන අපේ විසි කියන වචින දාලා එක දෙක තුண හතර කියලා. ඒ තියෙන සංඛ්‍යාව කියවන එක තමා කරන්න එහෙන අප ටෙක පාලට සංඛ්‍යාවත් දුන්න හමේ ඉදිරයන් තියෙන මලිම බලන් නොනි දවපතේ එලක්කං කියීය සංක්‍යාවක්ද එලක්කන් දෙකේ සංඛ්‍යාවක්නම් ඉදිරයන් තියෙන්න්නේ ඉදිරයන්තියෙන ඉලක්කම මොකක් ඉදරයන්තියෙන ඉලක්කම දෙකනම් ඉලකම් දෙකේ සංඛ්‍යාවක ඉදිරයන් තියන එලක්කම දෙකන අපි විසි කියලා ඊට පැසේ පිටි පසෙන්තියන සංඛ්‍යාව නිකම්ම කියවනවා. දෙකයි පහයිතිෙබ්බත් ඔ නිලකන් දෙකල් සංක්‍යාවක් ඉදිරියන් දෙක තියෙන එහෙන අපි විසි කියනව පිටිපසෙන් පහ තියෙන එහෙනං අපි පහ කියනවා විසි පහ. ඔන්න ඔය ඉදිරි තමා සංඛ්‍යයා කියවන්න පුරුදුුවෙන්න්න ඕනේ. ඔන විසි නාවේට පසදුව එපතේ තියනීමත් තිහ අපි අට පේලිය කියවමු. ටිස් එක ටිස් දෙ ටස්තුනා තිස් හාතැවර තිස් පහ තිස් හාය. නය इකන්ේ සං්‍යාවක් ඉදිරන් තියෙන ඉලක්කම තුන එ හැම අවස්ථාවකදම කියවනේති කියන වචනය කියලා ඊට පස්සේ අපි සුපුරදු इලක්කමක් තියන එක කියවනවා ඔ නිलाකන් දෙේ සංख්‍යාවක් මංදොලපතාලටකයන්නම් තුන සහ හතලියල තියෙන අවස්ථාවක තුන සහ හත තියෙනවා නිලක්කන්දකේ සංක්‍යාවක් ඉදිරයන් ති නිලාක්කම තුන එහෙනං අපි කිව්වා තිස් කියලා, පිටිපසින්තිී නිලක්කම්ම හත්ත එහෙනං අපි සාමාන විදියටෙකට හත කියනවා. ඉදිරයෙන් තුන තිබ නිසා තිෙස් කිව්වා පිටිපසින් හත තිබ නිසා හතකිව්වා එන ඒ සංඛ්‍යාව තිස් හත. වන තවත් සංකෑාවක් මගේ චුටිදූළපතාාවටමං කියන්න. ඉදරන් තියනදුව පුතෙත්වෝන පිටි පසින්තියෙනවා නාවය. නි ලකන් දෙකේ සංක්‍යාවක් ඉදිරියෙන් තුන තිබ නිසාපි කියන්න නිමුකද්ද තිස් කියල කියනවා පිටි පසින්තියෙන්නේ නවය එෙනං අපි නාවය කියනවහෙන එතියෙන සංක්‍යාව තිස්නාවය දැන්දොලපතාල්ඩු තේරුනාානේද තිස්නාවට පසේ හත ලිහ තියෙනවා. ඔන ඊළඟ පේලියත් කියවගෙනය යනවා හොඳාව ධානි අහගන්න ඉලකන් දෙකේ සංක්‍යාවක ඉදිරියෙන් තියෙන සංක්‍යාව ර උහම කොහොමද කියන්න කියලා ඔන්න මගේ පොඩිතොටික දැන් අල්ලගන්න ඕනේ. හතලස් එක හතලස් දෙක හලස් තු හතලස් හර හල පල ය ට හලස් නාවය මොකද කියවුුණේ. හතලිස් ඒලිය අදදිීබ හොඳට බලන්න ලියලා තියෙනල්ලා යන්න කොහොමද ලියන්නේ කියලා. අන් ඒව ගැනත් ම දුවල පුතාල අවධානයොම කරන්න ඕනේ. අන ඉලකන් දෙකේ සංඛ්‍යාවක ඉදිරියන් තියෙන සංඛ්‍යාව හතරනාම් අපි කියනවා හතර්ලිස් හිත පැස්සේ සාමාන්‍යවිදියට ඒ අපිට පේන්න තියෙන සංඛ්‍යාවේ නම කියනවා. පන්නමන්දැන් කියන්නං ඉදිරියෙන් හතරතියෙනවා පිටිපැසනුවත් හතරතියෙනවා. ඉලාකන්ධකේ සංක්‍යාව කොහොමද අපි මේක කියවන්නේ අහගන්න ඉදිරියෙන් හතර එහනං අපි හතලිස් කියනවා පිටුපසින් හතර හනං අපි හතර කියලා කියනවා ඒ සංඛ්‍යාව හතලිස් හතර අනතවත් සංක්‍යාව කියන්නං ඉදිරියෙන් හතර තියෙනවා පිටුපසින් අට්ට තියනවා මෙස් සංඛ්‍යාව කොහොමද දුවපපුතේ කියවන්නේ ඉදිරියෙන් හතර තියෙනවා පිටු පසින් අට්ට තියෙනවා අපි කොහොමද මේ සංඛ්‍යාව කියවන්නේ. පුලන්දමගේ පොඩිත්තන්ට. ඔවු! හරිම පහසුනේද ඉදිරෙන් හතර තියනොනං අපි හතලිස් කියනවා. ඉත ප්‍රසේ පිටිපස තියෙන සංඛ්‍යාවේ තියන සංඛ්‍යාවමයි කියන කියද. අට එහනංඒ තියන කියද. හතලීස් සට හරිනේද ව හන්තලිස්නාවයට පසදුවවෙපපුතේ පාණහා තියනවා අපි ඊළඟ සංඛ්‍යාපේලිය දැන් කියවමු. පානස් ඒක, පන දෙක පානස්තුන පානස් හතර පනස් පාහ පානස් හය පන හ පනස් අට පානස් නාවය කියවුණේ මොකක්ද. පානස් පනස් නාවවෙට පස්ස හැට තියන්නේ ඉළඟපේළියත් කියවමු. හැට එක හැට දෙක හැටතුන හැට හතර හැත පහ හැට හාය හැට හත හැට අට. හැටනාවය මොකද්ද එල කඩක සංක්‍යාවක ඉදිරීෙන් හයතේදි කිව මොකක්ද හැට කියලා හැටනාවේට පස්සේ හැත්තව තියනම ව ඊළඟ පේලියත් කියවමු හැත්ත එක හැත්ත දෙක හැත්ත තුන හැත්ත හතර හැත්ත පහ හැත්ත හාය හැත්ත හත හැත 8ට හැත්ත නවය ඉලකන් දෙකේ සංඛ්‍යාවක හත ඉද්‍රියන් තියද දුවපපුතේ මොකදබි කිව්ව. හැත්තා කියලා ඒත් මගේ පොඩිත්තාතිය වෙන පුංචඩපොඩුව කියන්නද. ඇත්තැම් දරුව හැත්ත කියලා කියනවා. හැත්ත කියල න්‍යවි කියන්නේ හැත්තා කියලා කියවෙන්න ඕනේ තේරුණානේද. හරි හැත්තෑ නවයට පස්සේ තියෙන කියද? இළ பேළියேවமස ඒ අසූ දෙක අතුන අහතර අ පහය අහට අසනවය අනුව என අට ඉදරියන්තේද්ද අපි කොහොමද කිව්වේ. இලකන් දෙකේ සං්‍යාවක අට ඉදරියන්තදදි අසූ කියන වචන කියනවා இළங்குට අපට න තියෙන ලක්කම නිකම්මු කියනවා අපි. අට්ටයි එක තිේබා මිදිරෙන් අට තියෙන නිසාපි අසූ කියනවා ඊට පස්සෙ එ එනම් එක කියනවා ඒ තියන සංඛ්‍යාව අසූ එක හරිනේද ඊළඟ පේලියත් කියවමු. අසු නමට පැසුද දෙවෙපතේ අනුව තියෙනවා අපි දැන් ඊළඟ පෙළිය කියවමු. අනු එක අනු දෙක අනුතුන අනුහතර අනුපහා අනුහාය, අනුහන්ත අනු අට අනු නවය. මකදද කියව්නේ අනුව කියලා හරි නේද එලකන් දෙෙකක් තියදදි එලකන් දෙකේ සංඛ්‍යාවකද ඉදිරයෙන් තියෙන සංක්‍යාව නවය නම් අපි කියනවා අනුව කියලා අනු නාවයට පස්ස තියෙනවා සියය දැන් අපිට එකේ සිට සියය දක්වා සංක්‍යයිතාම පහසුවෙන් කියේවන්න පුළුවන්දුවේපුතේ අපට මතක තියාගන්න තියෙනෙ හෙනම් සංඛ්‍යා කීයද. ඕහ! අපිට ක්‍යානාාම තුනක් තමා මතක තියාගන්න තියෙන මේ රවු් කල තියන සංකඛයානෑමතුන පමණයි අපට මතකය රඳව ගන්නුවනි ඉතුර සංඛ්‍යාවටික කියන්න හරිම පහසුයි. ඉදිරියන් තියෙන සංඛ්‍යාව මොකක්ද බලනවා ඒකට කියේවන වච්චන මොකක්ද බලනවා. ඊට පස්සේ පිටි පසින්තියෙන්නේෙ එක සිට නාවය දක්වා කියන්න විතරයි අපිට හරිම පස්සයෙන් කියන්න පොළුවන්. හරි නේද? මේ රටාව මතකතියා ගත්තවත් දොළපුතායට සංඛ්‍යාවත් දැක්ක ගමන්ට අක්ගාලඒ සංඛ්‍යාවේ කියවීමේ හැකියාව ලැබෙනවා. හරි. මෙන මේ විදිහයට සංඛ්‍යයා නාමය කියන්න කියෙලා කිවොත් දප තැපට සංඛ්‍යාංකය දීල එක නාමය කියන්න කිව්ව අපි මොලින් ම බලනවා ඉලක්කංකීයේ සංඛ්‍යාවදද කියලා ඉට පස්සේ ඉදිරියටයේඒ තියෙන සංඛ්‍යාවනුව කියවෙන්නේ කුමක් ද බලනවා. එහෙම කරලා අපේ සංඛ්‍යාවේ නාමය මෙන්න මේ විදියට ලිව්ව හැකි ඔන්න දොලප තලග වෙන පුංචට පඩවමං කියන්නම් ඇත්තැම් දරුව සියයෝ කියන එක සීය කියලා පාවිච්චි කරනවා එහෙම කියන්නේ නෑදු එපතැපි සියයෝ කියල නෙවැරදිව ලියන්නනේ දැන්දු එපපුතේ මේ විදේට සංඛයන් නාේ දුන්න සංඛ්‍යාව කියන්නත් සංක්‍යාන්කගේ මොකක්ද කියලා අඳුර ගන්න දොලපු තරට පුළන්වෙන්න නානේ මෙ මේ විදිහට සං්‍යානාමය සහ සංඛ්‍යාන්කයදීලා ඔගලන්ට කියයි ඒක මොකක්ද කියලා අඳුරගන්න කියලා ඉතිං අද අපි කතා කලා එක සිට සියය දක්වා සං්‍යා කියවන්න සහ ලියන්න නේද. හරිමගේ දුවපුත්තේ ඒනංවන්න ටිීච්ෝගලන්ගේ සම්ගන්නයි සූදානම් වෙන්නේ මේ වීඩියෝකෙන් මනහර දෙයක් ගාත්තනම් ලයිකකක්දාන්න මනරි කියන්න තියෙනනම් කමටිකක් කරන්න. ඒගේම ගොළගේ යාලිොන්ට බලාගන්න ශෂයා කරන්නත් අමතත කරන්නේ පා ස සස්්‍රයිබ කරබ නැතිදරුවයින්නඕන මේ වගේ වීඩියෝස් න තවදෘටත් ලබා ගැනීම සඳහා සබස්ක්‍රයිබ් කරන්නත් අමත කරන්නේ පාපඩිත්තනේ එහන හැමෝගෙමන් සමුගනවා නැවතත් විීඩියෝහ එකකින් හමුවමෝ අපි හැමෝටම ආයුබෝවන්.